සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රුපාණී මධ්‍යහන පුවත්විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ජනපති ගන්නා උත්සාහයට යුරෝපා සංගමයනුත් හොඳ ප්‍රතිචාරයක් සහරාන්ලා ගැන එලිකල ගලගොඩක් තී හිමිට ආරක්ෂාව දෙන්නේයි පාස්කු කොමිසමෙන් නිර්දේශ සෞඛ්‍ය රැකගෙන චිත්‍රපටි බලන්නත් ලබන 27 වනදා සිට ප්‍රේක්ෂකයන්ට වරම් අවසාකියෙන් අපේ දරුවන්ට බලපෑමක් නැහැ උතුරු අධිවේගයට මොකද වෙලා තියෙන්නේ බලන්න අගමැති අධිවේගයට ගොඩ වෙයි ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට එල්ලවන සයිබර් ප්‍රහාරයක් ගැන අගමැති මොරිසන්ගෙන් අනතුරු ඇඟවීමක් දේශීය පුවත් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගන්නා උත්සාහයට යුරෝප සංගමයේ ධනාත්මක ප්‍රතිචාර දක්වුවා ජනාධිපතිතුමා හා කොළඹ සිටින යුරෝප සංගමයේ තානාපතිවරුන් අතර හමුවේදී මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙනවා නව්‍ය කොරෝනා අර්බුදයෙන් පසු මෙරට ආර්ථිකයේ යලි ගොඩනැගීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා කොරෝනා අර්බුදයේදී රජයේ ක්‍රියාකල ආකාරයේ ජනාධිපතිතුමා තානාපතිවරුන් වෙත පැහැදිලි කළා මීළඟ අභියෝගය වන්නේ ආර්ථිකය ගොඩනැගීම බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ජාතික ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අයුරු පෙන්වා දුන්නා මෙම දුෂ්කර අභියෝගයේ ජය ගැනීම සඳහා දේශීය කර්මාන්ත නගා සිටුවීම රජයේ අපේක්ෂාවයි ඒ අනුව බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා එහිදී ගුණාත්මක බීජ දියුණු තාක්ෂණය හා කාබනික පොහොර හඳුන්වා දීම වැදගත් බව ජනාධිපතිතුමා කියා සිටියා නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙරට කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යනවා එබැවින් එම නිෂ්පාදන ටින් කිරීම වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා උද්ගත වැති තත්වයේ හමුවේ ණය කපා හැරීමක් සිදුවන්නේ නම් එය අපේ රටට ප්‍රතිඵලදායක වෙනවා තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බැවින් ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි ජනාධිපතිතුමා කියා සිටියේ සූර්ය ශක්තිය හා සුළං බලයෙන් නිපද වෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝප සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු වුණා රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට යොමු වීම සඳහා අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීම තම අභිලාෂය බවද ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළා ජනාධිපතිතුමාගේ මෙම යෝජනාවන්ට යුරෝප සංගමයේ නියෝජිතයින් ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වුවා මෙම ශේෂ්ත්‍රවලින් ශ්‍රී ලංකාවට සහාය විය හැකි ආකාරය පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා සියලු සිනමා ශාලා ලබන 27 වනදා සිට යලි විවෘත කරනවා සෞඛ්‍ය නිර්දේශවලට යටත්ව විවෘත කර පවත්වාගෙන යාම සඳහායි අවසර ලබා දී තිබෙන්නේ නව්‍ය කොරෝනා රෝගීන් වාර්තා වීමේද අඩුවක් දක්නට ලැබෙනවා මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබන නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 515ක් දක්වා අඩු වී තිබෙනවා. එමෙන්ම සුවය ලැබූ පිරිසද සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. මෙරටින් හමු වූ නව්‍ය කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1947ක්. රෝගීන් 1421 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල්වල වෛද්‍ය විමර්ශන යටතේ පසුවන පිරිස 61 දෙනෙකු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුල පුද්ගලයන් 3940 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් සිටින බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 14966 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලි අවසන් වී තම නිවෙස් වෙත පිටත් ගොස් තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක් තුල පුද්ගලයන් 3970 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. මේ අතර විදේශයන්හි සිට තවත් පිරිසක් දිවයිනට පැමිණියා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත කරමින් ඔවුන් ගුවන්තොටුපලේදී ලියාපදිංචි කිරීමට කටයුතු කෙරුණා. මෙල්බන් නුවර සිට ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. UL 605 දරන ගුවන්යානයේ මෙරට වෙත පැමිණි ඔවුන් සඳහා PCR පරීක්ෂණ කරුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේදී සිදු කෙරුණා. අනුතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවයි අප වාර්තාකරු සඳහන් කරේ. මේ අතර SG 96.67 දරන ගුවන් යානයෙන් මෙරට වෙත පැමිණි ඉන්දීය නාවිකයන් 50 දෙනෙකුද නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. චෙන්නයි සිට දිවයිනට පැමිණි මෙම පිරිසටද ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා.
දිනෙන් වාර්තාවන ආසදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඉන්දියාවේ රෝහල් තුල ඉඩ පහසුකම් අවම වන බවයි වාර්තා වන්නේ. ඒට පිළිමක් ලෙස ලොව විශාලතම තාවකාලික රෝහල ඉදිකිරීමට ඉන්දිය බලධාරීන් පියවරගෙන තිබෙනවා. එහි රෝගීන් දසදහසකට ප්‍රමාණවත් ඉඩ පහසුකම් පවතින බවයි වාර්තා වන්නේ. මේ වන විට ඉන්දියාවෙන් වාර්තාවන ආසදිතයන් සංඛ්‍යාව ලක්ෂ 4ට ආසන්න වන අතර එළමෙන මාසයේදී එය 550,000 ඉක්මවනු ඇති බවටයි සෞඛ්‍ය අංශ අනුතුරු අඟවන්නේ. कोविड-19 हेवात नव्य कोरोना वायरस मेबन बिट लोपुरा असु पन्लक्ष असु पन्दहास एक सिया अनु हतर देने कुट आसादने वीति बेनवा सुवे लबायती रोगीन संक्याव हतलिस पन्लक्ष तिस हतर दहास हाई सिया पनस नव्याक वायरस आसादने वी में मरन हार लक्ष पनस हाई दहास हार से तिस नव्याक वार्ता बनवा රටවල් හා ස්වයන් පාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ गत वो पै विसी हतरट चीनेन कोरोना वायरस से आसादने वो वन तीस दिन को वार्ता बीत बेनवा इन विसी अट दिन को चीन जात के अनबन अतर हतर दिन को विदेश क्यान बीजिंग नगर इन हम वो आसादित यान पिसे पस दिनाद मेट एतुलात ऐसे वो द बीजिंग नगर ये वसादे मीमतुलिन वायरस व्याप्ति ये पालन यक दक्षिण टेलीविजन बवाई माध्य वार्ता कलानी නිවසින් පිටත කාලය ගත කරන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව කැලිෆෝනියා බලධාරීන් නිවේදනය කරනවා. ආපන ශාලා තුළදී පුද්ගල දුරස්ථභාවය රැක ගැනීම ආපන ශාලා හිමියන්ගේ වගකීමක් බවයි බලධාරීන් පවසන්නේ. ප්‍රාන්ත වැසියන් නිරෝධායන නීති පිළිපැදීමට මැලිකමක් දැක්වීම නිදි දැඩි කිරීමට හේතු වී තිබෙනවා. කෙසේ වුවද වාහන තුළදී මුහුණු ආවරණ පැළඳීමට පනවා ඇති නියෝගය දැඩි විවේචනයට ලක්ව තිබවයි වාර්තා වන්නේ. නිරෝධායනයට අදාළ නීති සංශෝධනය කිරීමට චිලි බලධාරීන් පියවරගෙන තිබෙනවා. එම නීති කඩකරන්නෙකුට වසර 5ක සිරිනරුමක් වද පැනවිය හැකි බවයි චිලි ජනාධිපති සෙබස්තියන් පිනේරා පවසන්නේ. පැනවීමට නියමිත දඩ මුදලද $12,500 දක්වා ඉහළ දමා තිබෙනවා. මේ වන විට සැන්ටියාගෝ අගනුවර පුරා දැඩි ආරක්ෂක ක්‍රමවේද ක්‍රියාත්මක වන ආකාරයද දැකගත හැකි. එරටින් වාර්තාවන ආසදිතයන් සංඛ්‍යාව 225,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. මාස 3ක නිරෝධායන කාලයකට පසුව ක්‍රියාත්මක වන නීති ලිහිල් කරන බව කියුබානු බලධාරීන් නිවේදනය කරනවා. කෙසේ වුවද පාරිභෝගික ඉල්ලුමට සැපයුම ලබා දීමට ප්‍රමාණවත් අමුද්‍රව්‍ය තමන් සතුව නොමැති බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ. එරට තුල වෛරස ව්‍යාප්තිය පාලන තත්ත්වයක් පෙන්눔 කලද මුහුණු ආවරණ පැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම අනිවාර්ය වෙනවා. මෙතෙක් එරටින් වාර්තා වී ඇත්තේ ආසදිතයන් 2295ක් පමණයි. ළමයින්ට වැළඳින කවසාකි රෝගයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් එළවේ නැති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පවසනවා. මේ හේතුවෙන් ළමා රෝහලට පැමිණ අනවශ්‍ය තදබදයක් ඇති කිරීමෙන් වළකින ලෙසයි අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින්නේ. සිංගප්පූරුවේ රතුකරුත සමාජය මගින් මෙරට දරුවන් සඳහා මුඛ ආවරණ ලබා දීමේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වමින් විජේසූරිය මහතා මේ බව ප්‍රකාශ කළා. දෙවේනේ ළමා රෝගීන් සිටින රෝහල් කීපයක දරුවන් සඳහා අදීර කීපයක් යටතේ මුඛ ආවරණ ලබා දීම මෙලෙස සිදු වෙනවා. පූජ්‍ය කැලණියේ කස්සප ස්වාමීන් වහන්සේ මෙම මුඛ ආවරණ තොගය රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලබා දීමට කටයුතු කළා. කවසාගේ කියන රෝගී තත්ත්වය ලොකු බලපෑමක් අපේ ශ්‍රී ලංකාවට ආවෙන්නේ නැහැ. මේක ලොකු මතයක් අපේ ශ්‍රී ලංකාව තුළ පසුගිය දිනවල ඇති වුණා. මේ කවසාගේ කියන රෝගී තත්ත්වයේ ඒ බලපෑම ආවේ වෙනත් යුරෝපීය රටවල් වලට තමයි මේ කොරෝනා රෝගී තත්ත්වය සමග. කොරෝනා රෝගී තත්ත්වය නිසා කවසාගේ තත්ත්වය අපේ රටේ වැඩි වුණේ නැහැ. නමුත් කවසාගේ රෝගී තත්ත්වය වසර 20ක පමණ කාලයක් සිට අපේ රටේ තියෙනවා. සාමාන්‍යයෙන් රිජ්ජාරයා ළමා රෝහලෙත් වසරකට කවසාගේ රෝගීන් 50-100 අතර ප්‍රමාණයක් අපි ප්‍රතිකාර කරනවා. මේ වෙන විට කිසිසේත්ම අපේ දරුවන් දෙමාපියන් බිය විය යුතු නැහැ. අපිට එවැනි ලොකු තර්ජනයක් දැනට අපේ රට තුළ නැහැ. ඒ සඳහා ආරක්ෂිත ක්‍රියාමාර්ග අපි සියල්ලක්ම අරගෙන තියෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි දෙමාපියන් තමන්ගේ දරුවන්ට දින 5කට වඩා වැඩි උණ තියෙනවා නම් ඒ වගේම සාමාන්‍යයෙන් ඒ උණට ලබා දෙන පැරසිටමෝල් කියන ඖෂධයට මේ උණ පාලනය වෙන්නේ නැත්නම් සහ දරුවාගේ ඇස් රතු පැහැ ගැන්විලා තොල් සහ දිව රතු පැහැ ගැන්විලා ඒ වගේම ගෙල දෙපස වසා ග්‍රන්ථි නැත්තම් කුද්දටි වගේ දේවල් තියෙනවා නම් දරුවාගේ අත් දෙක රතු පැහැ ගැන්විලා තියෙනවා නම් වහාම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්න රෝවලට රැගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන එක හොඳයි. ඒක නිසා මම හිතන්නේ මේ කවසාගේ රෝගී තත්ත්වය නිසා කිසිම දරුවෙකුට තමන්ගේ ජීවිතයේ අවදානම් තත්ත්වයක් ගන්න අවශ්‍ය තත්ත්වයක් ශ්‍රී ලංකාව තුන නැහැ. දැනට අපේ රටේ සියලුම රෝහල් මේ පිළිබඳ දැනුවත් වෙලා කටයුතු කරනවා. ඒ වගේම මේ සඳහා ප්‍රතිකාර කිරීමට අපට හැකියාව තියෙනවා. අවශ්‍ය ඖෂධ සහ පරීක්ෂණ කටයුතු වැදගත්ම කාරණා වෙන්නේ කල් වේලා ඇතිව අර කියන ලද රෝගී ලක්ෂණ තියෙන රෝගීන් දරුවන් රෝහල් තුනට රැගෙන යාම පමණයි.
පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට ආරක්ෂාව ලබා දෙන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව විඳිතින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට නියෝග කළා. පාස්කු ප්‍රහාරය පිළිබඳව ලබා දුන් සාක්ෂිය හේතුවෙන් උන්වහන්සේගේ ජීවිතයට තර්ජනයක් එල්ල වෙතැයි කොමිෂන් සභාවට හැඟී යන බැවින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. බුදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවට දින 3ක් පුරා දීර්ඝ ලෙස සාක්ෂි ලබා දුන්නා. එම සාක්ෂි විමසීම අවසානයේදී කොමිෂන් සභාවේ සභාපති වෙනිසුරුවරයා ආරක්ෂාව ලබා දීම සඳහා මෙසේ උපදෙස් ලබා දී තිබෙනි. නැගෙනහිර පළාතේ ඇති පුරාවිද්‍යා වටිනාකම් වලින් යුත් ස්ථාන 60ක් පමණ මේ වන විට විවිධ කණ්ඩායම් වල මෙහෙවීමෙන් විනාශ කර ඇති බව උන්වහන්සේ කියා සිටියා. සාරන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කිරීමට පෙර දිනේ ගල්කිස්සේ පිහිටි නිවාස සංකීර්ණයක් තුල පටිගත කළ වීඩියෝව කොමිසම ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණා. සාරන් ඇතුළු බෝම්බකරුවන් මෙරට තුල ප්‍රහාර එල්ල කිරීමට හේතුන් අතර ඥානසාර ස්වාමින් වහන්සේගේ නම අදාළ වීඩියෝවේ දෙවරක් ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වූ ඥානසාර ස්වාමින් වහන්සේ කියා සිටියේ වහප්පාදීන්ගේ ජීවිත හෝ ඉගැන්වීම් පිළිබඳව ප්‍රශ්න කරන අය යක්ෂයන් ලෙස හඳුන්වන බවයි. නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්ථාන 1089ක් පවතිනවා. මේ අතුරින් 60ක් පමණ දැනටමත් විනාශ කර ඇති බවයි ඥානසාර ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ. නිකාබ් සහ බුර්කා පැළඳීම තහනම් කළ යුතුයි. බෙදුම් වාදයක් නිර්මාණය කළ හලාල් ක්‍රමය අහෝසි කිරීමට 2013 වසරේදී මුස්ලිම් නායකවරුන් තීරණයකට එළඹුණා. එහෙත් මේ වන විට යලිත් හලාල් සලකුණ වෙනස් කරමින් විවිධ නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කිරීමට ඇතමුන් කටයුතු කර ඇති බවද උන්වහන්සේ ප්‍රකාශ කළා. කොමිසම මෙහිදී ප්‍රශ්න කළේ ඉදිරියේදී පවතින ජාතික අවධානම කවරේද යන්නයි. ඊට පිළිතුරු දුන් ඥානසාර ස්වාමින් වහන්සේ කියා සිටියේ හෙට දිනේදී දියසෙන් කුමාරයා පැමිණියද මෙය අවසන් කළ නොහැකි බවයි. අන්තවාදී ඉගැන්වීම් සිදුවන තෙක් මෙම ගැහැට විඳීමට සිදුවනවා. බුද්ධ්‍යංශ සහ ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමු කිරීම මගින් මෙය පාලනය කිරීම පමණක් කළ හැකි බවද උන්වහන්සේ කියා සිටියා. පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් පවා එවකට සිටි නායකයන් බාරගත්තේ නැහැ. එවකට සිටි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිස ප්‍රහාරයේ වගකීම ගැන විවිධ ප්‍රකාශ සිදු කිරීම පමණක් තවමත් සිදු කරමින් සිටින බවද උන්වහන්සේ කියා සිටියා. උතුරු මැදියම අධිවේගී මාර්ගයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. උතුරු මැදියම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිසි ලෙස සිදු නොවන බවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුවයි අග්‍රාමාත්‍යවරයා මෙම මාර්ගයේ නිරීක්ෂණය සඳහා එක් වුණේ. මීරිකම සිට කුරුණෑගල දක්වා වූ ස්ථාන කිහිපයක ඉදිකිරීම අග්‍රාමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. උතුරු මැදියම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කඩිනම් කර ඒ ජනතා ඉදිරියට පත් කිරීම රජයේ අරමුණයි. සියලුම කොන්ත්‍රාත්කරුවන් සහ සියලුම නිලධාරීන් ආර්.ඩී. එකේ ගෙන්නලා මම විමසුවා. ඉතින් ඔවුන්ට අපි දුන්නා කාලයක්. ඒ කාලය තුලදී මේක ඉවර කරන්න, ඒ කට්ටිය කටයුතු කරන්න කියලා. මේ සමහර ඒවයි වැඩ බොහොම දුර්වලයි. ඉතින් වැඩි හරියක් කරලා තියෙනවා හොඳ සමාගම්. සමහර සමාගම් වහිලා ගිහිල්ලා තියෙනවා. මොකද ගියාන්තුෙන් මිනිසුන් බංකොලොත් කරලා සල්ලි දෙන්නේ නැතුව. ඉතින් ඒ සල්ලි අපි දුන්න ගමන් ඒ කට්ටිය වැඩ පටන් අරගනි මං හිතන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම කාන්තා බලමණ්ඩල රැස්වීම අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හෝමාගම ප්‍රධාන කාර්යාලයේ පැවති මෙම රැස්වීමට කාන්තා බලමණ්ඩල නියෝජිතවරයන් අතුරු පිරිසක් එක්ව සිටියා. මේ කාන්තාවන් සඳහා අර ශුද්‍ර මූල්‍ය ණය දීලා කණ්ඩායම් කණ්ඩායම් ණය දෙන ක්‍රමයේ වෙනස් කළා. මම අලුතෙන් කල්පනා කරලා තියෙනවා මේ ග්‍රාම සේවක වසන් 91කටම දිරිය කාන්තා සංවිධාන ලෙස සානදායි පොලියට ණය පාසුකම් ලැබලා දීලා ඒ අය ස්වෙන් රැකියාවක් සඳහා යොමු කරවීමේ ජාතික වැඩසටහනක ආදර්ශ වැඩසටහන අපි හෝමගමින් ආරම්භ කරනවායි කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. මෙරට සංචාරක කර්මාන්තයේ ඉහළට ඔසවා තිබීමේ අරමුණින් එක් කර්මාන්තයක් එක් හඬක් යන තේමාවෙන් නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා තිබෙනවා.
මෙරට සංචාර මෙහෙවන ප්‍රධාන ආයතනයක් වන ස්ලයිටෝ සමග ආයතන රැසක් අත්වැල් බැඳ ගනිමින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. තරුණ සමාජිකයන්ට නව දැක්මක් සහ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින් ස්ලයිටෝ යුත් වැඩසටහන ක්‍රියාවට නැංවුණා. පළමු අදියරේදී 35 දෙනෙකු ඊට එක්කර ගැනුණු අතර ඉදිරි අදියරන්වලදී එම සංඛ්‍යාව තවදුරටත් වැඩි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ස්ලයිටෝ යුත් රට පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සංචාරක කර්මාන්තයෙන් පරිසරයට වන හානි අවම කිරීම සහ කොරල් පරවලට වන සතුන්ට මෙන්ම වනෝද්‍යානවලට සිදුවන හානි අවම කිරීම කෙරෙහි කටයුතු කරනු ඇති. ළඟම හා පෞද්ගලික බස් රථ සඳහා මගින්ට ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමට පියවරගෙන තිබෙනවා. මෙම වැඩපිළිවෙල ලැබෙන සතියේ ආරම්භ කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිසම පියවරගෙන ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. මේ තුලින් බොහොම පාසු වෙනවා මගින්ට දැනට ගමනාගමන කොමිසම තමයි කටයුතු කරන්නේ අනුව සති දෙකක් ඇතුළත මේ කටයුත්ත සිද්ධ වෙනවා ඒතකොට ධාවන වෙන පෞද්ගලික බස් රථවලත් ලංගම් බස් රථවලටත් මේ ඇප් එක තුලින් මගින්ට දැනගන්න පුළුවන් වෙනවා බස් එකේ එන විදිය කොයි වෙලාවේද ඒ සියලු විස්තර දැනගන්න ලැබෙනවා මේක ඉතාමත් වැදගත් දෙයක් මගින් වෙනුවෙන් සලසන තවත් සේවාවක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් ලබන 21 වනදා සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. නැවතත් මෙරටට සූර්යග්‍රහණයක් දිස්වන්නේ වසර දෙකකට පසුව බවයි ඒ මහතා සඳහන් කළේ. ජූනි මාසයේ 21 වෙනි දින දහවල් කාලයේදී අපට ඉතා විරල සූර්යග්‍රහණයක් දැකීමේ හැකියාව උදා වෙනවා. එය අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන් ලංකාවට දිස්ුණත් ලෝකයේ රටවල් කිහිපයකට එය වළයක්කාර සූර්යග්‍රහණයක් වශයෙන්. එනම් සූර්යා සම්පූර්ණයෙන්ම චන්ද්‍රයාගෙන් වැහෙන්නේ නැතුව රවුමක් මැද ගිනි වළල්ලක් සූර්යාගේ හිටින ආකාරයට මැද පමණක් වැහෙන සූර්යග්‍රහණයක් දිස්සෙන්නේ. මේ වළයක්කාර සූර්යග්‍රහණයේ ආරම්භය සිද්ධවන්නේ මධ්‍යම අප්‍රිකාවෙන්. අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන් උදේ වරුවේ කොළඹ නගරයේ ගත්තොත් 10:29ට ආරම්භය සිද්ධ වෙලා 11:51ට උපරිම අවස්ථාව ළඟා වෙනවා. ඒ වෙලාවේදී අපිට 30ක් පමණ තමයි සූර්යා චන්ද්‍රයාගෙන් වෙහිලා තියෙනවා දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා අමාවක දිනයකදී තමයි සූර්යග්‍රහණ ඇති වෙන්නේ. ඉතාම විරල නැවතත් මෙම ග්‍රහණයක් අපිට දකින්න ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 22/2022. එයත් ඉතාම අල්ප වශයෙන්. මෙතරම් හොඳට දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් ග්‍රහණයක් ඇතිව හෝ නැතුව සූර්යා දෙස බැලීම ඉතාම අන්තරාදායකයි ඇස්වලට. නිසා පියවි ඇසින් මේ බලනවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕනේ. අපි ඉස්සර අර පාවිච්චි කළ කළු දැලි ගාපු වීදුරු දැන් මේවා දැන් අපි කියන එපා කියලා. එක්ස්රේ ඡායාරූප පටල වල ඉතාම කළු ප්‍රදේශය ගන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැතිනම් වඩා හොඳයි එක්ස්රේ පටල වෙනුවට ගන්න පුළුවන් ලේසිම සහ හොඳම උපකරණය තමයි වෙල්ඩින් ග්ලාස් කියන එක. මේක අංක 14 නම් ඉතාම හොඳයි. මේ තුලින් පාරදම්බුල කිරණ මදෝරස්ත කිරණත් එන්නේ නැතුව යනවා. සාමාන්‍ය අවකලන ආදී දමල කිසිසේත්ම මේ බලන්න එපා. තවත් හොඳ ක්‍රමයක් තමයි මේ ඡායාරූප පටල අනාවරණය කරලා ගන්න මේ කළු පාට කොළ කදාව. රුවන්වැලි සෑ පැරණි චූඩාමානිකේ හෙට සිට සැදැහැවතුන්ට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. රුවන්වැලි සෑරදුන්ට නව චූඩාමානිකයක් පැරදවීම පසුගිය වසරේදී සිදු වුණා. ඒ අනුවයි 1940 වසරේ ජුනි මාසයේදී බුරුම රටින් ලැබුණු පැරණි චූඩාමානිකය මෙසේ සදහවතුන්ට වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදා කර දී ඇත්තේ අඩම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ මෙහෙයවීම මත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව චූඩාමානිකය රුවන්වැලි සෑ සුගන්ධ කුටියේ විශේෂ මණ්ඩපයක තැන්පත් කිරීම ඊයේ සිදු වුණේ අටම ස්ථානයේ සියලු විහාරස්ථාන වල මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂා කරන සංවර්ධන ඉලක්කය කරා ගමන් කිරීම සඳහා එළඹෙන මහමැතිවරණයේදී ජනතාව ශක්තිය ලබා දෙනු ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා. මහජන නියෝජිතයින් දැක්වූ තවත් අදහස් කිහිපයක් ඇතුළත් 2020 ජනමතයේ විශේෂාංගය දැන් පහුගිය ජනාධිපති මැතිවරණේ මිනිස්සු ජනාධිපති නෙවෙයි තේරුවේ මිනිස්සු තේරුවේ ජනාධිපති අපේක්ෂකයා ජනතාව තමයි පොහට්ටුවට කිව්වේ අපෙන් ඡන්දෙ ගන්න ඕන නම් ගෝඨාභය රාජපක්ෂ අපිට ඕන කියලා කිසිම දේශපාලන පාක්ෂික කිසිම තනතුරක් නායකත්වයක් නොදරපු ගෝඨාභය මහත්තයා
මෙරට පාලනය කරන්න සුදුසුම මිනිසෙක් කියලා තේන් තීන්දු කෙරුවේ මෙරටේ දේශපාලඥයෝ හිම නන්නේ මෙරටේ ජනතාව මේ අගෝසු පස්වෙන්ද තියෙන මැතිවරණේ තවත් එක මැතිවරණයක් නෙමෙයි අර ගෝඨාභය ජනාධිපතිතුමාගේ අතට රුවන්වැලි සෑ මහ මළුවේදී දීපු ජාතික කොඩිය නැවත කිසිම බලවේගයකට අත්පත් කරගන්නේ නැති ආකාරයට මේ දජය අපි හැමදාම සිංහල මුස්ලිම් තමිල සහෝදර විදිහට අපි එකතු වෙලා මේ රට ලෝක සිතියමේ අද්විතීය රටක් බවට පත් කරන්න පුළුවන් මේ නායකයත් එක්ක එක්සත් ජාතික පක්ෂ අර්බුදයේ සම්බන්ධයෙන්ද විවිධ අදහස් පළවෙනවා අපි ළඟ බැංකු හොරු නැහැ අපි ළඟ හොර කප්පිට්ටු ටික නැහැ දැන් දෙයියන්ගේ පිටින් අනුරාධපුර ගමනින්ම හොරු ටික වෙනමම වෙන් වුණා මම විශ්වාස කරනවා ජන බලයෙන් ජන ආශිර්වාදයෙන් අපි ආණ්ඩුවක් පිහිටවනවා අපි සිරිපොත වගකීමක් බාර ගන්නවාමයි කියලා ප්‍රකාශ කරනවා එක එක වකවානු වලදී එක එක දේවල් වුණා. නමුත් අලියව මරන්න බෑ. ඔය කවුරු කොහේ එතන මෙතන ගියත් දැන් සජි ප්‍රේමදාස නායකතුමත් කියන්නේ අපි කවදා හරි මේ ඡන්දය ඉවරුණහම පස්සේ ඇවිල්ලා සිරිකොත ගන්නවා කියලා. ඒ කියන්නේ මොකද? එතුමාටත් නැවත මහගෙදරට එන්න වෙනවා කියන එක නෙතුමා කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ගැටුම නිර්මාණය වුණේ එක්සත් ජාතික පක්ෂයේ නායකත් සහ නියෝජ්‍ය නායකත්වයේ අතර මතුණු බල අරගලයක් නැතුව මේ රටේ ජනතාවට මොන හරි දෙන්න නෙමෙයි දෙගොල්ලෝ රණ්ඩු වුනේ. ඉතින් ඒක නිසා මේ රටට කරපු විනාශයේ කර්මය පළ දුන්නා කියලා තමයි මං හිතන්නේ ඒ කණ්ඩායම් දෙක තුනට. ඒ පුතත් සමගින් දිවපත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.